කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයේ වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මය දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා ධර්ම රත්නිය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංඝ රත්නිය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 උතුම් මහා සංඝ රත්නයේ අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි අද දවසේදී net නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන ධර්ම දක්ෂිනා ධර්ම දේශනාමය උදාර පින්කම මෙලෙස සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ අද දවසේදී net නාලිකාව ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ඔබ වෙනුවෙන් ඉතාමත්ම වටිනා වැදගත් උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ අද දවසේදී මේ උතුම් වූ ධර්ම දානයේ මේ පින්කම සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා නොම්බර් 173 රිච්මන්ඩ් කන්දපාර ගාල්ලේ පදිංචි කේමා කුලසූරිය මහත්මිය වැලිවිති ගොඩ පවුලේ දරුවන් කුණුපුරු මිනිපිරියන් විසින් අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් පිරිසට අපි මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙමින් අද දවසේදී අපි ධර්ම දේශනාමේ පින්කම ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් අපි හැමදාම සිහිපත් කරනවා වගේම මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙහි අතිගෞරවනීය දේශිකානන් වහන්සේ ඔබ නිරන්තරයෙන්ම ධර්ම මාර්ගයට යොමු කරමින් වසර ගණනාවක් පුරාවටම මේ ලංකා තලය තුළ විශේෂයෙන්ම තරුණ සමාජය සුමගට යවන්නට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු අවසරයි අතිගෞරවනීය බණ්ඩාරවිල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේ මේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවේ දේශිකානන් වහන්සේ තමුන් උන්වහන්සේ මේ දිනවල තරමක් කායික අපහසුතාවයකින් පසුවන නිසා අපි මේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට ඉක්මන්ම නිරෝගී සුවය ලැබේවා මේ ධර්ම දානමේ පින්කමේ උතුම් අනුහසින් උන්වහන්සේට නිරෝගී සුවය ලබාගෙන ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් නැවතත් ධර්ම චාරිකාවෙහි වැඩම කරන්නට ශක්තිය ලැබේවායි කියන ප්‍රාර්ථනාව සිදු කරන ගමන් අද දවසේත් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි දන්නවා මේ net නාලිකාව ඔස්සේ පසුගිය දින කිහිපයේ පුරාවටම අපි තාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක් ඔබට පැහැදිලි කරන්නට අවබෝධ කරවන්නට අපි ආරම්භ කරන්නට යෙදුණා. ඒ සූත්‍ර දේශනාව තමයි මේ දින කිහිපයේ පුරාවටම මේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවට සම්බන්ධ වූ ඔබට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒ තමයි මහා සමය සූත්‍ර දේශනාව. අපි ඔබට පැහැදිලි කරා මේ මහා සමය සූත්‍ර දේශනාව කියලා කියන්නේ
බොහෝමත්ම වටින වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ තුල අන්තර්ගතව පවතින ධර්ම කරුණු අපි අවබෝධ කර ගැනීම ඉතාමත්ම වටින කාරණාවක් හැටියට අපි සිහිපත් කරන්නට යුතුය. අපි මේ වෙලාවේදී අද දවසේදී බලාපොරොත්තු වෙනවා මිනිත් නාලිකා ඔස්සේ මේ මහා සමය සූත්‍ර දේශනාවෙහි තවත් කොටසක් ඔබට අවබෝධ කරවන්නට. මොකද මම ඔබට පැහැදිලි කරා මේ දේශනාවක් එකවරකින් පැයක පමණ කාලයකින් කියා අවසන් කිරීමට බැහැ, කරන්නට අපහසුයි. මහා සමය සූත්‍ර දේශනාවක් සංග්‍රහ වෙලා තිබෙන්නේ දීඝනිකායේ දෙවෙනි පොතේ තමයි. මේ සූත්‍ර දේශනාව සංග්‍රහ වෙලා තිබෙන්නේ 382 වෙනි පිටුවේ. ඉතින් අපි ඔබට පැහැදිලි කරා මේ සූත්‍ර දේශනාව ඉතාමත්ම වටිනා ධර්ම කරුණු රැසක් අපට අවබෝධ කරන දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ සූත්‍රයේ කොටසට වඩා බොහොම ගැඹුරු කරුණු ගණනාවක් තිබෙන්නේ අටකතාව තුළ. ඉතින් අටකතාව තුළ තිබෙන කාරණාවලු අවබෝධ කරගත්තම ඔබට මේ ධර්ම කාරණාව ඉතාමත් හොඳින් තේරුම් ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා අද දවසේත් අපි මේ සූත්‍ර දේශනාව ඉතුරු කොටසක් අද දවසේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් මම විශ්වාස කරනවා මේ සූත්‍ර දේශනාව අවසන් කරීමට නොහැකි වේවි කියලා. මොකද ඒ තරමටම දිගයි මේ සූත්‍ර දේශනාව. සාරාංශය වශයෙන් පැහැදිලි කරනවා නම් මේ සූත්‍ර දේශනාවේ ආරම්භක අවස්ථාවේ ඉඳලා කරුණු කීපයක් ඔබට පෙන්වල දුන්නා. ඔබට මතක ඇති සූත්‍රේ පටන් ගන්න තැන ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංගේන සද්දින් පංචමත්තේහි භික්ඛු සතේහි සබ්බේනේව අරහන්තේහි දසහිත ලෝක ධාතුහි දේවතා යේ බුයේන සම්නිපතිතා හොಂತಿ භගවන්තං නං භගවන්තං දස්සනාය භික්ඛු සංගංච අතකෝව චතුන්නං සුද්ධාවාසකායිකානං දේවතානං ඒ තද හෝසි. මේ විදිහට අපි සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට යෙදුනා. ඉදිදී ඔබට මේ වචන කීපයක් අපි තේරුම් කරලා දුන්නා. මේ වචන කීපේ තමයි සක්කේසු කියන වචනය කොහොමද හැදුනේ කියලා අටකතාවේ තිබෙන නිදාන කතාව අපි ඔබට පැහැදිලි කරා. අර උපාකරයිතුමාගේ රජ පෙළපතින් පැවතගෙන ඉන දරුවන් 9 දෙනෙක් නිසා කපිලවස්තුව කියන නගරය ඇති වුණා. ඊළඟට ඔවුන් නිසා කෝලිය කියන ගහමූලික කරගෙන කෝලිය නගරය හැදුන හැටි අපි පැහැදිලි කරා. එතකොට ඒ දෙගොල්ලෝ අතර ඇති වෙනවා කාලයක් යද්දී ඔවුන්ගේ පරම්පරාවේ ටික කාලයක් යනකොට පිරිසක් දෙපිරිසක් හිටියා කෝලිය නගරවාසීනි කපිල නගරවාසීනි කියලා. ඒ දෙගොල්ලෝ අතර නදියක් ගන්නවා. ඒ නදියට අපි කිව්වා මොකද්ද? රෝහිණී නදිය කියලා. මේ රෝහිණී නදිය නිසා ඔවුන් දෙගොල්ලෝ අතර ගැටුමක් ඇති වෙනවා. නදියේ ජලය බෙදා ගන්න බැරුව මේ බව දැනගත්තු භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. ඔවුන්ගේ තුල තිබෙන්නා වූ කලහය සංසිඳුවා. ඔබට මතක ඇති අපි ගියවර දේශනාවේ පැහැදිලි කරා ඔවුන්ගෙන් විමසනවා මේ ජලය කොතරම් වටිනවද, මහ පොළොව කොතරම් වටිනවද, රජවරු කොතරම් වටිනවද කියලා කාරණා පැහැදිලි කරා. ඒතරදී ඔවුන් කිව්වා රජවරු තමයි අතිශයම වටින්නේ, මිනිස්සු තමයි අතිශයම වටින්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා නොවටිනා ජලයක් නිසා ඇයි මේ විදියට වටිනා මිනිස් ජීවිත රාශියක් නැති කරගන්නේ කියලා. ඒ බව තේරුම් අරගෙන ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ ජාතක කතා පහක් දේශනා කළා. ඒ දේශනාව අවසානයේදී සූත්‍රයක් දේශනා කරා. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි අත්තදණ්ඩ සූත්‍රය. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයෙන් වැඩම කරද්දී ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කිරී ඇති කරගත්ත පැහැදීමත් එක්ක තමන්ගේ නගර දෙකෙම 250 රජ වෙන්නේ ඉන්න සුදුසු රාජ කුමාරවරු 500 දෙනෙක් දෙනවා මහාන කරව ගන්න. ඒ පිරිස මහාන වෙනවා. නමුත් කාලයක් යද්දී ඔවුන්ට මහානකම එපා වෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ පිරිසට අනුකම්පා කරලා කුණාල විලගෙන වර්ණාවක් කරනවා. කුණාල විල බලන්න ආසාවක් ඇති වෙනවා. ඒ පිරිස යනවා කුණාල විල බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ අනුභවයෙන් කුණාල විල ළඟදී භාග්‍යවතුන් වහන්සේ කියන දේශනා කරනවා
මේ විලේ ඉන්න මේ ගවටයින් ඕනෑම විපාද සිව්පාද හෝ මාළු වර්ගයකගේ නමක් දන්නැත්තම් මගෙන් අහන්න මම කියල දෙන්නම් කියලා. එයිදී ඒ විලට එනවා කෝටු දෙකක ආධාරයකින් තවත් පුරුල්ලු දෙන්නේ දෙපැත්තෙන් කෝටු දෙක අල්ලගෙන ඒක මැද ලුෂාල පුරුල්ලෙක් ඉන්නවා. මේ කුරුල්ලා විල ළඟතාවයෙන් පසුටි පිරිස අහනවා භාග්‍යතුන් වහන්සේගේ ස්වාමීනි මේ කුරුල්ලන්ගේ නායකයා නේද මේ කුරුළු රාජයා කියලා. ඉති භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඋත්තර දීලා කියනවා ඔය කුරුළු වංශෙත් මගෙන් තමයි ආරම්භ වුණේ කියලා කියද්දී උන් විමසනවා මොකක්ද මේ කතාව කියලා. එහිදී භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට කුණාල ජාතකය දේශනා කරනවා. ඉතින් කුණාල ජාතකය දේශනා කරලා ඉවර වෙලා ඔවුන්ට අර ස්ත්‍රීන් කෙරෙහි තිබෙන ආසාව ස්ත්‍රීන් කෙරෙහි තිබෙන ඇල්ම නැති වෙලා සෝවාන් තත්ත්වයට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් තමන් වැඩ හිටපු මහවණියේ තෙල්දීන් වැඩම කරනවා. අර පිරිසත් තමන්ගේ එරදි වලින් ඒ මහවණියට වැඩම කරනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පිරිසගේ අරමුණු දැනගෙන ඒ පිරිසට ඉතුරුතුන් මාර්ගයේ වැටීම සඳහා ඒ කියන්නේ ඔවුන්ට සපුර්දාගාමි අනාගාමි අරහත් කියන මාර්ග තුන වැඩීම සඳහා අවශ්‍ය කරන කමඨහන් ලබලා දෙනවා. ඔවුන් භාවනාවට වාඩි වෙන ක්ෂණයේම රහත් භාවයේ ලබනවා. ඒ වෙලාවේ අපේ ඔබට ඉතා පැහැදිලි කරා රහත් වෙලා ඒ පිරිස ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ තත්ත්වය කියනවා. ඒ තත්ත්වය කියද්දී ඔවුන් විසින් ඒ හැම කෙනාම ඇවිල්ලා තමන්ගේ රහත් ඵලය කියන්නේ නෑ, පැත්තකට ගිහිල්ලා වාඩි වෙනවා, මොකද අනිත් අයට ඇහෙයි කියලා. අපි ඒක ඔබට පැහැදිලි කරා මේ රහතන් වහන්සේ ළඟ තිබෙනවා මෙන්න මේ වගේ ගුණ දෙකක්. එකක් තමයි තමන් ලැබපු මේ රහත් ඵලය එවු මිනිස් හැම දිනාටම ලෝකේ ලැබේවායි කියලා ප්‍රාර්ථනාවක් තිබෙනවා. අනිත් එක තමයි නිදානයක් ලැබුණු කෙනෙක් කවදාවත් නිදානය ප්‍රසිද්ධ කරවන්නේ නැත්තාසේ තමන්ගේ රහත් ඵලය කාටවත් කියන්නේ නැහැ, දැනගන්න ඉඩ තියන්නේ නැහැ කියලා රහතන් වහන්සේගේ සිතුවිලි දෙක පිළිබඳව අපි ඔබට පැහැදිලි කරා. ඊළඟට මේ සූත්‍රයේ අට කතාවේ විදිහට කාරණාවල් පැහැදිලි කරද්දී අපි ඔබට එදා දේශනාවේ අවසාන මොහොතේදී පැහැදිලි කරා මතක ඇති ඒ ඉන්න පිරිස මොනතරම් ආශ්චර්යමත්ද, මොනතරම් දකින්නට ආසා කරන පිරිසක්ද කියන එක. ඒක පැහැදිලි කරන්න මම එදා ඔබට දේශනාව අවසානයේදී දීර්ඝ කරුණු කාරණාවල් ගණනාවක් දේශනාවට එකතු කරලා පැහැදිලි කරා. ඔබට මතක ඇති විචුන් වහන්සේලා 500 භාග්‍යවතුන් වහන්සේත් එක්ක වැඩවාසය කරනකොට මේ මහවණේ මොනතරම් දකින්නට ආසා කරන ස්ථානයක්ද කියලා. ඒ නිසාම තමයි දසදහසක් සක්වල ඉන්න සියලුම දෙව් බබුන් මේ ස්ථානියට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන අර විචු සංඝයා දැකීමට ආවේ. මොකද ඒ දසදහසක් සක්වල වල ඉන්න සියලුම දෙව් බබුන්ට දකින්නට ආසාවක් ඇති වෙන, බලන්නට ආසාවක් ඇති වෙන ස්ථානයක් ඇටියට මේ ස්ථානය හඳුන්වලා තිබෙනවා. ඒ සාම තමයි ඔවුන්ගේ වැඩ කටයුතු පස්සකට දාලා ඒ අවස්ථාව පැහැරහැරලා තමන් මේ ස්ථානයේ දකින්නට ආසාවකින් එතනට එනවා. ඡදේතෙන් ඉඳලා තමයි අපි මේ මහා සමය සූත්‍ර දේශනාව ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, මේ සූත්‍ර දේශනාවේ ඊළඟට අපි ඔබට පැහැදිලි කරනවා. දැන් පැහැදිලි කරා මේ සූත්‍ර දේශනාවේ අපට හසු වෙන විශේෂ වචන කීපයක්. ඒ තමයි සත්‍යසු කියන වචනය, කපිලවත්තුස්මින් කියන වචනය, ඊළඟට මහවණේ බුදුහාමුදුරු වැඩවාසය කරන කොහොමද විචුන් වහන්සේලා 500 එක්ක, ඒ විචුන් වහන්සේලා 500 සබ්බේ හේව අරහන්තේහි සියලුම දෙනා රහත් වෙච්ච පිරිසක්. ඒ වෙලාවේදී සූත්‍රයේ තියෙනවා දසහිත ලෝක ධාතුහි දේවතා යේබුයේන සම්නිපතිතා භගවන්තං දස්සනාය වික්කු සංගංච. දසදහසක් සක්වලවල්වල ඉන්න සියලුම දෙව් බඹුන් මේ ස්ථානියට පැමිණියා බුදුහාමුදුරෝ ප්‍රධාන භික්ෂු සංඝයා දැකීම පිණිස. අතකෝ චතුන්නං සුද්ධාවාස කායිකානං දේවතානං ඒතද හෝති. ඔනොපෙනිදර තමයි අපි ඉතුරු ටිකක් දවසේ පැහැදිලි කරන්නේ. පිටුතුරි මෙතනදී අපිට හසු වෙනවා වචනයන් රසහිත ලෝකධාතුහි දේවතා යේබුයේන. මේ යේබුයේන කියලා කියන්නේ සියලුම දෙනා කියන එක. නමුත් පින්වතුනි, සියලුම දෙනා කියලා කිව්වට අටකතාවේ පැහැදිලි කරනවා සියලු දෙනාම කිව්වට සියලු දෙනාම එතරට ආවේ නෑ කියලා. මොකද හේතුව
ඒ ස්ථානයට එන්න බැරි තවත් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න අය මෙතනට ආවේ නැහැ. මොකද ඔවුන්ට එන්න බැහැ. ඊළඟට අසඤ්ඤ සත්ත්වයේ ඉන්න අය මෙතනට ආවේ නැහැ. මොකද ඔවුන්ටත් එහෙම ඉන්න බැහැ. ඊළඟට මේ ස්ථානයට විවිධ සමාපත්තීන් වලට සමවැදිච්ච අය මෙතනට ආවේ නැහැ. ඉතින් මේ කාරණාව මම හිතනවා තේරුම් ගත යුතුම දෙයක්. මොකද නැත්තම් මේ වගේ කරුණු කාරණාවල් පටලව ගත්තොතින් ඇත්තටම පින්වතුනි වෙන අනිකුත් කාරණාව තමයි අපිට සමහර තැන්වලදී ධර්ම කාරණාවල් පටලව ගන්නට පුළුවන්. මොකද දැන් අපි හිතමුණු කොයි හරි තැනක දේශනාවකදී අහන්න ලැබෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න අයට කිසිම ආකාරයකට තැනකට යන්න දෙන්න බෑ එහෙම කියලා. අසඤ්ඤ සත්ත්වයේ ඉන්න අයට කොයි විදිහටම අහන්න ලැබෙනවා. එතකොට දැන් අපි අහනවා මේ මහා සමය සූත්‍ර දේශනාව කරද්දී සියලු දෙනාම ආව කියලා. අනේ නිසා තමයි මේ ධර්ම කරුණු සකසලා අපි ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ. ඒ මොකද සකසා ධර්මී ඉගෙන ගත්තේ නැති වුණොතින් තමයි පින්වතුනි මේ ධර්මයෙන් අපි වැරදි තැන් වලට ගමන් කරන්නේ. ඒ නිසා තමයි යක්ෂ කතාව අපි පරිශීලණය කරගෙනම මේ ධර්ම කාරණාව තේරුම් ගන්නට ඕන. මේ අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා මේ විදියට අසඤ්ඤ සත්ත්වයේ ඉන්න අය ආවෙ නැහැ. ඒ වගේම තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය ආවෙ නැහැ. විවිධ සමාපත්තීන් වලට සමවැදිච්ච අයත් මෙතනට ආවෙ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදියට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා අපිට මේ ජීවිතේ මේ අවස්ථාවට පැමිණිනු පිරිස අය අතර මෙන්න මේ වගේ පිරිසක් නැතුව අනිත් සියලුම දෙනා ආවා කියලා. එතකොට පින්වතුනි මේ ස්ථානියට හිතලා බලන්න දස දහසක් සත්වලවල් වල ඉන්න එවු බබුන් පැමිණෙනවා කියලා කියන්නේ මොන තරම් ආශ්චර්යමත් මොනතරම් වටිනා කියන තැනක් කියලා හිතාගෙනද මේ පිරිස ඇත්තටම මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසාම තමයි මම ඔබට පැහැදිලි කරේ මේ කියන ස්ථානය කියලා කියන්නේ සුළුපටු තැනක් නෙවෙයි. මේ කියන ස්ථානය කියලා කියන්නේ දකින දකින කිනාට දකින්නට ආසා කරන සුළු තාමත්ම මනරම් ස්ථානයක්. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා මේ කාරණාවේදී මෙතනට සියලු දෙනාම ආවා. ආපු පිරිස කොච්චරද කියලා කියනවා නම් දසදහසක් සත්වලවල ඉඳලා ආපු පිරිසගේ ප්‍රමාණය ගත්තොතින් පින්වතුනි ඒ මහවණී ඉඳලා මේ සත්වල බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරීලා යන තරමට විශාල පිරිසක් මේ බ්‍රහ්ම ලෝකෙන් ඉහළට ගත්තොතින් බ්‍රහ්ම ලෝකයේ දක්වාමද අනිත් පැත්තට ගත්තොතින් සක්වලක් දක්වාමද සියලු ස්ථානයන් පිරෙන ප්‍රමාණයට පින්වතුනි මේ දසදහසක් සක්වලවල ඉන්න දෙවිවරු බ්‍රහ්මියෝ මේ ස්ථානයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒකට බලන්න පින්වතුනි ඒ තරම් ස්ථානයකට සම්බන්ධ වෙන්නේ මොන තරම් මනරම් ස්ථානයක්ද කියන එක තමයි නැවත නැවතත් ඔබට මේ කාරණාවේදී තේරුම් කරලා දෙන්නේ. මොකද දෙවිවරුන්ට බලන්න ආසා කරන තැනක් කියලා කියන්නේ දෙවිවරු කවදාවත් නොදැකපු දෙයක් තමයි මේ දකින්නට ආවේ. ඒ නිසා තමයි මහා සමය කියන එක හැම බුද්ධ ශාසනයකම ඒ ආකාරයට සිද්ධ වෙනවායි කියලා ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඊළඟට පින්වතුනි මේ විදිහට ඉන්න පිරිස හැම දිනම එකට එකතු වෙලා දැන්නේ භික්ෂුන් වහන්සේලා දැකීමට තමයි මේ හැම කෙනෙක්ම මෙතනට ආවේ. ඒ වෙලාවේදී පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා විශේෂයෙන්ම අට කතාවේ පැහැදිලි කරලා තිබෙනවා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ලෝවා මහා ප්‍රාසාදයේ වගේ ගලක් දැම්මොතින් මේ පෘථුවියට ඒ පෘථුවියට දාපු ගල පෘථුවියට වැටෙන්න පින්වතුනි මාස 4ක් ගත වෙනවලු. තරමටම පින්වතුනි විශාල පිරිසක් මේ ස්ථානයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඊළඟට තවත් උදාහරණයක් පැහැදිලි කරලා තිබෙනවා අප ඇට ටිකක් ඉහළ ඉඳලා පහළට දැම්මොත් ඒ අප ඇට ටික බිමට වැටෙන්නේ නැහැලු. මොකද ඒ තරමට හැම තැනක්ම පිරිලා දුමක් යටින් ආවොතින් ඒ දුම ඉහළට එන්නේ නැහැලු.
මොකද හැම තැනක්ම මේ මට්ටමටම පිරීලා. එතකොට හිතන්න මොන තරම් විශාල පිරිසක් මෙතනට ආවාද කියන එක මේ අටකතාවේ දක්වලා තිබෙන මේ උපමාවල් වලින් පින්වතුනි පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම මේ ධර්මකාරණාවේදී අපට පෙන්වන දෙන්නේ මොකද්ද? මේ ඉන්න පිරිසගේ සම්බන්ධතාවය ඔච්චර වටිනා සම්බන්ධතාවයක් මෙතනට සම්බන්ධ වුණාද කියන එක පිළිබඳව. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේකෙදි පෙන්වලා දෙනවා මේ ස්ථානෙට ඔච්චර පිරිස ආවත් මොනතරම් පිරිස ආවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට පින්වතුනි කිසිදු ආකාරයේ බාධාවක් උනේ නැහැ කියලා. ඒකෙදි උදාහරණයක් දක්වලා තිබෙනවා යථාකෝපන චක්කවති රඤ්ඤෝ නිසින්නට්ඨානං අසම්භාදං හෝති. ඔතරම් මිනිස්සු රැස් වුණත් රජ්ජුරුවන්ගේ ළඟ පොඩි ඉඩක් තියෙනෝ වගේ ඒවමේව භගවතෝ නිසින්නට්ඨානං සම්භාදං. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන තැන ඉඩක් තියෙනවලු. ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණා පෙන්වල දෙන්නේ බුදුහාමුදුර වැඩඉන සීමාව තුළ කිසිදු ආකාරයේ බාධාවක් නැ කොච්චර පිරිස ආවත්. ඒකෙදි පැහැදිලි කරන්නේ පින්වතුනි ඉදිකඩු තුඩකට 60 දෙනෙකුට එන්න පුළුවන් ප්‍රමාණයකට තමයි පින්වතුනි මේ පිරිස මෙතනට ඇවිල්ලා ඉන්නේ. නමුත් මේ මෙතනට ඔක්කොම අය ආවට පින්වතුනි සුතහවාස ලෝකේ අපි දන්නවා සුතහවාස ලෝකේ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝක අතර තිබෙනා වූ විශේෂ බ්‍රහ්ම ලෝක පහක්. ඒ බ්‍රහ්ම ලෝක පහේ පින්වතුනි ඉන්නේ අනාගාමීන් වහන්සේලායි රහතන් වහන්සේලායි විතරයි. මොකක්ද මේ බ්‍රහ්ම ලෝක පහ? අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට. මේ බ්‍රහ්ම ලෝක පහේ පින්වතුනි ඉන්නේ අනාගාමීන් වහන්සේලායි රහතන් වහන්සේලායි විතරයි. වෙන කිසිම තැනක ඔහොම නැහැ. මොකද ඔය පහේ විතරයි ඉන්නේ. මේ පිරිස සංසාරේ පින්වතුනි අපි අනන්ත ප්‍රමාණ අනිත් හැම ලෝකයකම ගියා. හැබැයි ඔය කියන පහට විතරයි සංසාරේ අපි කවදාවත් තාම ගිහිල්ලා නැත්තේ. මොකද උතන්ට යන්න නම් අනිවාර්යයෙන්ම අනාගාමී සත්‍යයට පත්විය යුතුමයි. එතකොට මෙන්න මේ සුද්ධාවාස ලෝකේ හිටපු බ්‍රහ්මීන් වහන්සේලා හතර නම. උන්වහන්සේලා හතර නම පින්වතුනි සමාපත්තියකට සමවැදී ඉඳලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා සමාපත්තියෙන් සමවැදිලා නැගිටලා බලනකොට පච්චාබත්තේ බත්තගේහං විය. ඒ කියන්නේ මේ ධාන්‍යවලදලා ඉවුරුණයෙන් පස්සේදී දානශාලාව වගේ කිසිම කෙනෙක් පේන්නේ හිටියේ නැහැ කියලා කියනවා. මේ වෙලාවේදී ඔවුන් බලනවා කොහෙද මේ පිරිස කියලා. බලනකොට දකිනවා හැම කෙනාම මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා 500 නමක් දැකීමට මහා සමාගමකට ගිහිල්ලා තිබෙනවායි කියලා ඔවුන් හතර දෙනා දැනගත්තා. දැන් මේ බ්‍රහ්ම ලෝකේන බ්‍රහ්මීන් වහන්සේලා හතර නම මහා බලයක් තිබෙන හතර දෙනෙක්. දැන් මේ හතර දෙනාට පින්වතුනි ඔය කියන ස්ථානියට යන්නට බෑ. මොකද හිතන්නකෝ දැන් උදාහරණයක් ඇටියට ඔන්න අපි හිතමුකෝ ගෝල් පීස් එකට. එහෙම නැත්නම් මොකක් හරි මේ ලොකු ක්‍රීඩා පිට්ටනියක් කියලා හිතමුකෝ. ලොකු ක්‍රීඩා පිට්ටනියක් නැද කොහේ හරි විදේශ රටක ප්‍රබල අපි හිතමු ඔන්න මේ ජපානයේ හරි එහෙම නැත්නම් ඇමරිකාවේ ජනාධිපතිතුමා ඔන්න ඇවිල්ලා ඉන්නව එතන. දැන් එතනට ඇවිල්ලා ඉන්නකොට මටත් ආරාධනා පත්‍රයක් ඇවිල්ලා තිබෙනවා උතන්ට යන්න. හැබැයි පින්වත්නි මට ආරාධනා පත්‍රය ආවට මම වෙන වැඩ කටයුත්තට ගිහිල්ලා හිටියා. ඒ අවස්ථාවට වෙලාවට ය아가න්න බැරි වෙනවා. එතකොට පින්වත්නි ඒ පිට්ටනියේ මැද ඉන්න තැන දකින්ද මේ ලංකාවේ ඉන්න සියලුම දෙනා වගේ උතන්ට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවේදී පින්වත්නි උතන්ට ඒ පිරිස සම්බන්ධ වෙලා ඉන්න නිසා දැන් ඔය වේදිකාවේ එක පැත්තක ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්න තැනක් වෙනම තිබෙනවා. දැන් ඉතින් මට උත්තරට ය아가න්න බෑනේ. ඇයි? පිරිසේ තරමටම වැඩි. දැන් මම හාමුදුරුවෝ කෙනෙක් වුණාට මට උත්තරට ය아가න්න බෑ. හතර වටේම මිනිස්සු එකතු වෙලා ඉන්න නිසා. අන්න ඒ වගේ තමයි මේ කියන බ්‍රහ්මයෝ හතර දෙනාට සුද්ධවාසයේ ඉන්න බ්‍රහ්මයෝ හතර දෙනාට පින්වතුනි
බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනට යන්න තබා ඒ ස්ථානයට හෙළවෙන්නවත් බෑ. මොකද ඒ තරමටම පින්ඔතුනි දසදහසක් සක්වලවල් වලින් දේව් බඹුන් ඇවිල්ලා ඒ ස්ථානයන් පිරිලා. ඉතින් මේ හතර දෙනා මෙතනට යන්න කලින් පින්ඔතුනි පොඩි දෙයක් කළා. ඒ තමයි මේ හතර දෙනා පින්ඔතුනි ගාථා හතරක් හදාගත්තා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධානමි භික්ෂු සංඝයාම වන්දනා කරන්න. ඒ ගාථා හතර හතර දෙනා හදාගෙන පින්වතුනි යනවා. අට කතාවේ දැක්කෙනවා මෙන්න මෙහෙම. මේ පිරිස එක පාටම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමීපේ පහළ වෙනවා. හැබැයි අට කතාවේ පැහැදිලි කරනවා සමීපේ පහළ වුණාට බුදුහාමුදුරුවෝ ඉස්සරහට එක පාටම මතුවෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට බුඩා 30යි. ඒ කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ නැක් එක්කෙනෙක් ඇවිල්ලා නැගෙනහිර පැත්තෙන් වැස ගන්නවා. ඒකෝ පුරත්තිම චක්කවාල මුඛවට්ටියන් පොතරි. ඊළඟට තව කෙනෙක් ඇවිල්ලා දකුණු පසෙන් වැස ගන්නවා. ඒකෝ දක්ෂින චක්කවාල මුඛවට්ටියන් පොතරි. තව කෙනෙක් ඇවිල්ලා බටහිර දෙසින් වැස ගන්නවා. ඒකෝ පස්චිම චක්කවාල මුඛවට්ටියන් පොතරි. තව කෙනෙක් ඇවිල්ලා උතුරු දෙසින් වැස ගන්නවා. ඒකෝ උත්තර චක්කවාල මුඛවට්ටියන් පොතරි. මෙන්න මෙහිම සතර දිසාවෙම පින්වතුනි මේ හතර දෙනා ඇවිල්ලා වැස ගන්නවා. වැසගත්කට පින්වතුනි මේ හතර දෙනාගෙන අවධානයක් නැහැනේ මේ පිරිසට, ඉන්න පිරිසට. එතකොට මේ පිරිස කලේ මොකද මේ හතර දෙනා? අර පෙරදිගින් වැසපු කෙනා නීල කසිනියට සමවැදිලා මුළු දසදහසක් සක්වලම මැණික් සමකින් පෙරෙව්වා වගේ වහගන්නවා. ඒ ඉන්න පිරිසව, ඒ කියන්නේ දසදහසක් සක්වලවල් ඉන්නේ සියලු දෙනාම නිල් පාට මැණික් ඔපපු සමකින් වැහුවා වගේ මුළු ශරීරයම නිල් පාට කරවනවා. එතකොට ඒ පිරිසගේ අවධානය අර ඒ බ්‍රහ්මයාගේ පැත්තට හැරෙනවා. ඒ විලාවේදී ඔය කියන බ්‍රහ්මයා හිතන ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කියලා වන්දනා කරනවා. ඊළඟට දෙවෙනි කෙනත් එහෙමයි. ඊළඟ කෙනත් පින්වතුනි පීත කසිනියට සමවැදිලා, ඒ කියන්නේ කහපාට කරලා රත්තරන් රෙද්දකින් වැහුවා වගේ මුළු පිරිසම වහනවා. එයාගේ පැත්තටත් මිනිස්සු අවධානය යොමු කරනවා. එතකොට ඒ ප්‍රඥයත් ගාථාවක් කියලා වන්දනා කරනවා. ඊළඟට තුන්වෙනි කෙනා ලෝහිත කසිනියට සමවැදිලා මුළු පිරිසම රතු සමකින් වැහුවා වගේ රතු පාට කරවනවා. හතරවෙනි කෙනා ඕදාත කසිනියට සමවැදිලා සුදු පාට සුමන මල් පටයකින් වසන්නා වගේ මුළු ප්‍රදේශයේම පින්වතුනි සුදු පාට කරවනවා. මෙන්න මෙහෙම පාටවල් හතරකින් මේ පැත් මෙයාලා නීතේ කරනකොට ඒ ඉන්න හැම කෙනාගේම අවධානය ඒ පැතිවලට යනවා. අන්න එතකොට තමයි ගාථාවල් හතරකින් කියලා වන්දනා කරන්නේ. ඔය තිබෙන සූත්‍ර දේශනාවේ ඔය ගාථාවල් හතර තිබෙනවා. මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමන් ධම්ම සමයන් දක්ඛිතායේ අපරාජිත සංගාන්ති කියලා ගාථාවකින් කියලා එක දෙවි කෙනෙක් වන්දනා කරනවා. ඒක අර්ථය තමයි මහා සමයෝ පවනස්මින් මහා සමේ වනලැහැබක දේවකායෝ සමාගතා දිව් පිරිස රැස්ුණා ආගතම්ම ඉමන් ධම්ම සමයන් අපිත් මේ ධර්ම සමූහයට පැමිණියා දක්ඛිතායේ අපරාජිත සංගාන්ති අපරාජිත සංගරත්නේ දැකීමට. ඒ කියන්නේ මාර්යාගෙන් දැන්නේ විදිලා මාර්යාව පරාජිත කරපු අපරාජිත සංගරත්නේ දැකීමට අපි ආවා කියලා ඔන්න එක දෙවි කෙනෙක් ගාථාවක් කියලා වැඳා. ඊළඟ දෙවි කෙනා කියනවා తత్ర භික්කවේ සමාදහන්තු චිත්ත මත්තුනෝ උජුකං අකංසු සාරතිවා නිත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්කන්ති පණ්ඩිතා. తత్ర භික්කවේ සමාදහන්තු ඒ සම්නිපාත ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලාගේ සමාධිමත් සිත යෙදුවා. චිත්ත මත්තුනෝ උජුකං අකංසු සමාගයේ සිට සියලු ආකාරයන් වංක භාවයන් නැත්හැරලා ඍජු කරා. ඒ කියන්නේ නිවනට යොමු කළා. සාරතිවා නිත්තානි ගහෙත්වා ඉතා හොඳ විනීත රියදුරේ රතියක් නිශ්චලව අල්ලාගෙන ඉන්නවා වගේ. දැන් අපේ තමුන්න ටිකක් තරුණු ඉතා ඉක්මනටම සුළු ශනීම් පවා වේගෙන් යන අශ්වයින් බැඳපු කරත්තියක් තිබෙනවා. හැබැයි රටේ ඉන්න
ඒ රතය මෙහෙවන කෙනා ඒ රතේ ඉන්නවා අර අශ්වයන්ව පාලනය කරන කඹ ටිකක් කරලා නිදහසේ ඉන්නවා. මොකද ඔහුට විශ්වාසයි මේ ඉන්න අශ්වයන් කිසිම වෙලාවක යන්නේ නැහැ විනීතයි කියලා. ඒ වගේ තමයි මේ විනීත වූ රතරියදුරේ රතයක් නිෂ්ඨලව අල්ලගෙන ඉන්නවා වගේ ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතා. ඒ වගේ මේ ඉන්ද්‍රියන් දමනය කරගත්තු පණ්ඩිතකෝ රහතන් වහන්සේලා දෙකීමට පෙපෙමිණියා කියලා දෙවෙනි බ්‍රහ්මින් වහන්සේ ගාථාව කියලා වඳිනවා. ඊළඟට තුන්වෙනි බ්‍රහ්මින් වහන්සේ වන්දනා කරනවා චෙත්වා කීලං චෙත්වා පලිගං ඉන්ද කීලං ඌහච්ච මනේජා තේචරන්ති සුත්තහ විමලා චක්කුමතා සුදන්තා සුසුනාගා. චෙත්වා කීලං රාග දේශ මෝහ නැමැතිමි උල්. චෙත්වා පලිගං රාග දේශ මෝහ නම් වූ පලිග. ඉන්ද කීලං ඉන්ද්‍ර කීලයක් වගේ තිබෙන මේ රාග දේශ මෝහ නම් වූ මුල් සිදලා. දැන් ඉන්ද්‍ර කීලයක් කියන එක අපි දන්නවනේ, නගරයක් මැද තිබෙන ඉන්ද්‍ර කීලය. ඒ කියන්නේ ඉහළට කණුවක් තිබෙනවා, ඒ කණුවේ ඉහළට තිබෙන ප්‍රමාණයටම වගේම ඒ කණුවේ පොළොව යටට බස්සලා තිබෙනවා ඒ ප්‍රමාණයම තරම් ප්‍රමාණයක්. අන්න ඒකට කියනවා ඉන්ද්‍ර කීලයක් වගේ කියලා. මොකද ඒක සෙලවෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ සිතේ තිබෙන රාග දේශ මෝහ නම් වූ මේ ඉන්ද්‍ර කීලයක් වගේ තිබෙන මේවා ඉඳලා ඌහච්ච මනේජා සංහාරයෙන් කරලා ඒ තරන්ති සුද්ධහ විමලා කිසිම ක්ලේශයකට පටලෙන්නේ නැතුව ඕනෑම දිසාවකට හැසිරෙන්න පුළුවන් චක්කුමතා පස් ඇසකින් දැකිය හැකි සුදන්තා පස් අංගයක්ම මනාකොට දමනය කරගත්තු. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ අංග පහම මනාකොට දමනය කරගත්තු. සුසුනාගා තරුණ රහතන් වහන්සේලාට හා සමානව මේ ඉන්න පිරිස වන්දනා කරන්න පියාවා කියලා ඒ බ්‍රහ්මීන් වහන්සේ ගාථාවක් කියලා වන්දනා කරා. ඉතින් එතකොට ඒක කියන්නේ මේ ආකාරයට තමන්ගේ සිත නිවරට යොමු කරපු යදෝපු දමනය කරන ලද තරුණ රහතන් වහන්සේලා දැකීමට අපි පැමිණියා කියලා ඒ කෙනා ගාථාවක් කියලා වන්දනා කරනවා. අන්තිම බ්‍රහ්මීන් වහන්සේ වන්දනා කරනවා ඒකේති බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් සහාය මානුසං දේහං දේවකායන් පරිපූරෙස්සන්ති. ඒකේති බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනේ බුදුන් සරණ යනවා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් ඒ කෙනා කවදාවත් අපාය භූමියකට යන්නේ නැහැ. සහාය මානුසං දේහං දේවකායන් පරිපූරෙස්සන්ති මේ මනුස්ස දේහය අත්හැරලා දිව්‍යකය පුරවනවා කියලා ඒ බ්‍රහ්මීන් වහන්සේවිල්ලා වන්දනා කරනවා. එතකොට මේ බ්‍රහ්මීන් වහන්සේලා හතර නම මේ විදියට ඇවිල්ලා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන අර භික්ෂු සංඝයා වන්දනා කරනවා. ඒ වන්දනා කරද්දී අර පිරිස ගැන සියලු දෙනාගේම අවධානය යොමු වෙනවා කියලා ධර්මයේ ඔය කියන සූත්‍රයේ දැක්වෙන කොටස අට කතාවේ ওই විදියට පින්වතුනි විග්‍රහ කරලා තිබෙනවා. ඊළඟට පින්වතුනි දැන් මේ දේශනාවේ ඊළඟට ඔබට සූත්‍රයේ දැක්වෙන කොටස තමයි අතකෝ භගවා භික්ඛු ආමන්තේසි ඒබුයේන භික්ඛවේ තසසු ලෝකතාස්සූසු දේවතා සම්නිපතිතා හොಂತಿ තථාගතං දස්සනාය භික්ඛු සංඝංච යේපිතේ භික්ඛවේ අහේසුම් අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේසම්පි භගවන්තානං ඒතං පරමා ඒව දේවතා සම්නිපතිතා අහේසුම් සේයතාපි මෛහං ඒතරහි යේපිතේ භික්ඛවේ පවිස්සන්ති අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේසම්පි භගවන්තානං ඒතං පරමා ඒව දේවතා සම්නිපතිතා භවිස්සන්ති සේයතාපි මෛහං ඒතරහි ආචික්කි සාමි භික්ඛවේ දේවකායානං නාමානි චිත්තයි සාමි භික්ඛවේ දේවකායානං නාමානි තේති සාමි භික්ඛවේ දේවකායානං නාමානි සංසුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති ඒවම්හ බන්තේ තිකෝටේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝතුම් භගවා ඒ තදවෝච්‍ය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා පින්වතුනි ඊළඟට
අතකෝ භගවා බික්කු ආමන්තේසි භාග්‍යවතුන් වහන්සේ බික්කු මහන්සේ ආමන්ත්‍රණය කරනවා යේතු යේන බික්කමේ දසසු ලෝකතාතෝසු දේවතා සම්නිපතිතා හොන්ති මේ ආකාරයට මහණෙනි දසදහස සත්කොළවල් වල ඉන්න ලෝකතාතුන් වල ඉන්න දෙව් බඹුන් දෙවිවරු රැස්ුණා තථාගතං දස්සනාය බික්කු සංගංච තථාගතයන්න් වහන්සේ දැකීමට හා භික්ෂු සංඝයා දැකීමට යේ පිටේ ධික්කවේ අහේතුම් අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා භික්ෂූනි දීර්ඝ වූ අතීතේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම් තරමක් වැඩ සිටියාද ඒතම්පි භගවන්තාණන් ඒතං පරමා යේව දේවතා සම්නිපතිතා අහේතුම් ඒ භාග්‍යවතුන් වහන්සේලාටත් විපමණම වූ උපරිම දෙවිවරු රැස්විය ඒ කියන්නේ අතීතයේ සිදුවෙච්ච මහා සමයක් වුණා නම් ඒ මහා සමයක් සිදුවෙච්ච තැනට ආවේ මේ ප්‍රමාණයම දෙවිවරු විතරයි. ඒතර ප්‍රමාණයක් තමයි දෙවිවරු ආවේ. හරියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සියතාපි මයිහං ඒතරහි යම්සේ මාගේ ශාසනයේ මෙකල්ලි රැස් වෙලා ඉන්නෝ වගේ. යේපිතේ භික්කවේ පවිස්සන්ති අනාගත මත්තහනං අරහන්තෝ සම්මා සම්බුද්ධා. යම්තරම භික්ෂුන් වහන්සේලා අනාගතයේ වැඩ ඉන්නවා නම් තේසම්පි භගවන්තාණං ඒතං පරමා යේව දේවතා සම්නිපතිතා භවිසන්ති ඒ භාග්‍යවතුන් වහන්සේලාටත් නිපමණ වූ උපරිම දෙවිවරු පිරිසක් රැස්ුණා තේයතාපි මයිහං ඒතරහි මිකල්ලි මාගේ ශාසනයේ වගේ අනාගතයේ තිංඔතුනි මේ වගේම සෑම බුද්ධ ශාසනයකම මහා සමයක් සිද්ධ වෙනවා අපි ඔබට ඉතා පැහැදිලි කරා මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේදී ඒ විදිහට මහා සමයක් තුනක් සිද්ධ වෙන බව ඒ වගේ මහා සමයක් සිද්ධ වෙනකොට එන්නේ එකතු වෙන්නේ මේ වගේ දෙවිවරු පිරිසක් විතරයි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආටික්කිස්සාමි භික්කවේ දේවකායානං නාමානි ප්‍රකාශ කරන්නේමි දේව සමූහයන්ගේ නාමයන් චිත්ත ඉස්සාමි භික්කවේ දේවකායානං නාමානි වර්ණනා කරන්නේමි ඒ දේව සමූහයන්ගේ නාමයන් තේසිස්සාමි භික්කවේ දේවකායානං නාමානි දේශනා කරන්නේමි දේව සමූහයන්ගේ නාමයන් සං සුනාත හොඳින් අසව් සාදුකං මනසිකරෝත හොඳින් මෙනෙහි කරන්න පාතිස්සාමීති ඒවං බන්තේති එසේමය ස්වාමීනි කියලා පිටු මහන්සලා ප්‍රතිවචනේ දුන්නම කෝතේ බික්කු භගවතෝ පච්චසෝසු යනුවෙන් ප්‍රතිවචන දුන්සේක කියලා පෙන්වල දෙනවා. ඉතින් ඒ වගේ තමයි පින්මුතුනි ඔන්න ඔය ඔබට මං කිව්වේ සූත්‍රයේ තිබෙන කොටස. ඉතින් මේ සූත්‍රය මං ඔබට එදත් කිව්වා කීප වතාවක් මේක කියවලා තියාගන්න. ඉතින් හරියට වැඩ කරනකොට ඉතින් මේ ධර්ම කාරණාවල් තේරුම් ගන්න පුළුවන්. දැන් ඉතින් සමහර අය සූත්‍රය බලනවැති කොහෙද හාමුදුරුවෝ මේ කියන කොටස තියෙන්නේ කියලා පෙරල බලනවැති. ඉතින් ඒක මං හිතන්නේ එක දඬුවමක්. මොකද හරියට වැඩ කරනවා නම් මේක අපට තේරුම් ගන්න බැරි කමක් නැහැ. ඉතින් මම මේ දේශනා මාලාව ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවේ ගොඩාක් අය කරන මැසිවිල්ලක් තමයි අනේ හාමුදුරුවනේ ත්‍රිපිටකයේ තිබෙන සූත්‍ර කියවන්න බෑ තේරෙන්නේ නැහැ කියලා කියන කාරණාව. ඉතින් මම මේ ගොඩාක් උත්සාහ කරනවා මේක ඇත්තටම තේරුම් ගන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ. මේක නොකරන එකයි තියෙන ප්‍රශ්නේ. මම අර හැමදාම කියන්නේ ඉංග්‍රීසි අපි දැනගෙනද පටන් ගත්තේ ඉගෙන ගන්න? නෑ. ABC කියලා පටන් අරගෙනනේ අපි ඉගෙනගෙන ගියේ. ඒ වගේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ වචනියක් ගලපල කියව ගන්න කොච්චර අමාරු නාද? ඉතින් අපි මේ කවදාවත් නොදකපු භාෂාවක් එහෙම කරනවා. නමුත් මේ සිංහල අකුරෙන් තිබෙන පාලි කියව ගන්න බැරි නම් ඒ වගේම පොතේ තිබෙන සිංහල කොටස කියවලා තේරුම් ගන්න බැරි කියලා කියනවා නම් සිංහලයම අවසාට දෙමින් පින්මුතුනි මේක ලේසි කියලා කියන්න පුළුවන්. ඉතින් සිංහල අපිටත් මේක අමාරු නම් සිංහල කියවන වෙන જાතියක් නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ මේක කියවන්න හොඳට කියවන්න. මේක නොතේරුණාට කමක් නැහැ පින්මුතුනි. සූත්‍රේ පාළියෙන් තියෙන කොටස අකුරු ගලප කියවන්න. මේ කට හොඳට හුරු කරගන්න. පාළි උච්චාරණය කරන්න මේවා කියවන්න හොඳට කට හුරු කරගන්න. ඔය දැන් අද කාලේ නගන චෝදනාවක් නැත්නම් ඔය හොර රහතන් වහන්සේලා කියන කාරණාවක් නේ හොරු ඒ කියන්නේ මහ හොරායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලම තියෙනවනේ ධර්මයේ විනය පිටකේ
මහවරු පස් දෙනෙක් ඉන්නවා. ඒකේ මහවරු පස් දෙනාගේ කොහොරේ තමයි සමන් මේ මාර්ගඵලවලට ආවායයි කියලා කියවන එක. ඉතින් මාර්ගඵලවලට ඉන්නේ නැතුව ඉතින් ගියාල කරන චෝදනාවක් තමයි මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් බොරු. ඒවා පොත්පත් වලින් ආපු දේවල්. මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ ඔබලා පින්මුතුනි මේවා කියවන්න කියවලා බලන්නකො අවංකවම මේක ඇත්තටම මොනවද මේක තියෙන්නේ කියලා. මොකද බුදුහාමුදුරුණක් කවදාවත් කිසිම දෙයක් පිළිබඳව සොයන්නේ නැතුව ඒ පිළිබඳ අදහස ප්‍රකාශ කළේ නැණි. භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලේ වැඩ ඉන්නකොට අර කියන ආලකාරාම පුත් උද්දකරාම පුත් ගාවට ගිහිල්ලා ඒ ශාස්ත්‍රය ඉගෙනගෙන තමයි කිව්වේ මේක වැඩක් නැහැ කියලා. ඉතින් ඉගෙන ගන්න නැතුව කවදාවත් අපිට කියන්න බැහැ පින්වතුනි කිසිම දෙයක් පිළිබඳව ඒක පිළිබඳ අදහසක්. ඒ නිසා එක එක්කිනා කියන දේවල් අහන්නේ නැතුව මේක පොඩ්ඩක් කරලා බලන්න. ඔබට පින්වතුනි උත්සාහ කරලා බලන්නකො මේ ජීවිතේම මගඵල ලබන්නට බැරිද කියලා. ඒ නිසා මේ කියලා දෙන්න හදන්නේ මේ ජීවිතේම මගඵල ලබන්න පුළුවන් ක්‍රමයක්. ඒකට මේ ධර්මය හොඳට සකසල ඉගෙන ගන්නට ඕන. ඒක උගන්වන්න ඕන නිසා තමයි මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම ඔබට අවබෝධ කරලා දෙන්න හිතුවේ. ඒක මේ සූත්‍රේම පටන් ගන්නත් හේතුව ඔබ නිතරම අහන ඒ වගේම ශ්‍රවණය කරන සූත්‍රයක්. නමුත් තේරුමක් නොදැනගෙන තමයි මේ සූත්‍රය ඔබ ශ්‍රවණය කරන්නේ සත්‍යයනා කරන්නේ. ඉතින් අද ඉඳලා ඔබට මේ සූත්‍රේ දැන් මේ වන විට බොහෝ කොටසක් හරියට මේක කරගෙන ගියපය දන්නව ඇති. මොකද ඇත්තටම බොහෝ දෙනෙක් අපිට දුරකථන ඇමතුම් වලින් පවා කතා කර කර කියනවා අපේ හාමුදුරනේ මේ සූත්‍රය අපි හොයාගත්ත මේක කියවනවා කියලා. ඊආදී වශයෙන් ගොඩාක් දෙනෙක් අපිට එහෙම කියනවා. නමුත් ඉතින් ඒ අතර සමහර අය තාම මේ ගැන හිතලවත් නැති අය ඔය අතර ඇති. ඒ නිසා මම ඔබට මේ කියන්නේ ධර්මය හරියට ඉගෙන ගන්නව නම් ඒක සකසල ඉගෙන ගන්නට ඕන. ඒ නිසා තමයි මේක මේ විදිහට මේ පාලි වචන කියව කියව ඔබට මේ පැහැදිලි කිරීම කරන්නේ. මොකද සමහර අය ගොඩක් අය මම දන්නවා මේවා නැවත පටිගත කර කර නැවත නැවත අහනවා. ඒවා ඉතාමත්ම වටිනවා. අන්තර්ජාල වලින් පවා සොයලා මේවා අහන අය ඉන්නව ගොඩක්. ඒ ඉතාමත්ම වටිනවා පින්වතුනි. මොකද එක විලාවකදී මේ ධර්ම කාරණාව තේරුම් කරගන්න පුළුවන් ඥානයක් අපට ඇත්තටම නැහැ. නැවත නැවත මේක අහනකොට තමයි ඒක තව තවත් අවබෝධ වෙන්නේ. ඉතින් මේ සූත්‍රේ මම ඔන්න ඔය විදිහට තමයි ඔය කොටස පැහැදිලි කරේ. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්න මෙතනට ආපු සියලු දෙනාගේම පින්වතුනි අරමුණු දැනගන්නවා. මේ කියන කාරණාව අට කතාවේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අට කතාවේ පෙන්වල දෙනවා පින්වතුනි මෙතනට ආපු මේ දසදහසක් සත්වල දෙව් බබුන්ගේ අරමුණු ටික භාග්‍යවතුන් වහන්සේ දැනගන්නවා. දැනගෙන බලනවා මේ පිරිසට මොන වගේ දේශනාවක් මොන විදිහට කළොත්ද මොවුන් මාර්ගඵල වලට පත් වෙන්නේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දකිනවා හරියට මේ ඉන්න පිරිසගේ සිතුවිලි එකක් එකක් ගානේ දකිනවා. ඒකත් ඔය අංගුත්තර නිකායේ තිබෙනවා චතුත්ථක නිපාතේ ලෝක කියලා සූත්‍රයක්. ඒකේ තිබෙනවා යම් පිටකවේ සදේව කස ලෝකස සමාර කස සබ්‍රක්ම කස සස්සමන බ්‍රාහ්මණියා පජාය ditthan sutam mutam viññātam pattam pariyesitam anuvicharitam manasa කියලා පැහැදිලි කරලා තිබෙනවා මේ දේශනාවේ. ඉකනේ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයේ සියලු සත්‍යයන්ගේ සියලු අරමුණු දැනගන්නවා කියලා. ඒ වගේ මේ දෙවියන්ගේ අරමුණු ටික භාග්‍යවතුන් වහන්සේ දැනගන්නවා. දැනගෙන පින්වතුනි දකින්නවා මෙතන ඉන්නවා මෙච්චර ප්‍රමාණයක් රාග චරිත, මෙච්චර ප්‍රමාණයක් දෝෂ චරිත, මෙච්චර ප්‍රමාණයක් මෝහ චරිත, මේ ආදී වශයෙන් මෙච්චර ප්‍රමාණයක් විතක්ක චරිත, මෙච්චර ප්‍රමාණයක් සද්ධා චරිත, මෙච්චර ප්‍රමාණයක් බුද්ධි චරිත ඉන්නවායි කියලා භාග්‍යවතුන් වහන්සේ දැනගන්නවා. දැනගෙන ඔවුන්ගේ ඒ කියන චරිතවලට අදාළ කරන ධර්ම දේශනාවනුත් පැහැදිලි කරනවා. රාග චරිතවත් වූ එනාට සම්මා පරිපාජනීය සූත්‍රය දේශනා කරන මෙයාලා නිවන් දකිනවා. දෝෂ චරිත තියෙන අයට කලහ විවාද සූත්‍රය දේශනා කරාම නිවන් දකිනවා. මෝහ චරිතේ තියෙන කෙනාට මහා බිව්හ සූත්‍රය දේශනා කරාම නිවන් දකිනවා. විතක්ක චරිතේ තියෙන කෙනාට චූල බිව්හ සූත්‍රය දේශනා කරාම නිවන් දකිනවා. සත්තා චරිත තියෙන කෙනාට තුවට්ටක ප්‍රතිපදාව දේශනා කරම නිවන් දකිනවා. ඒ ආදී වශයෙන් මේ ඒ අදාළ චරිතවලට අදාළ කරන දේශනාවල් භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගන්නවා.
තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ දේශනා විලාස හතරක් තිබෙනවා. අත්තජ්ජාසය, පරජ්ජාසය, අත්ුප්පත්තික, උච්චාවසනීන කියලා ක්‍රම හතරක් තිබෙනවා. ඒ ක්‍රම හතරේ උච්චාවසනීන, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්සේ කියලා මෙන්න මෙහෙම ක්‍රමයක් තිබෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ බලනවා මේ දෙවියන්ට ගැළපෙන විදියට ප්‍රශ්න අහන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද? ඒතර භාග්‍යවතුන් වහන්සේ දකිනවා මෙතන එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. උන්වහන්සේ දකිනවා අසූ මහ ශ්‍රාවකින් වහන්සේලා අතර ඉන්නවද? එතනත් නැහැ. අග්‍ර ශ්‍රාවකෙන් වහන්සේලා දෙනම අතර ඉන්නවද? එතනත් නැහැ. ඒ කියන්නේ මේ ඉන්න පිරිසගේ ඥාණයට ගෝචර වෙන ප්‍රශ්න අහන කෙනෙක් ඉන්නවද කියලා තමයි මේ බලන්නේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ඉන්නවද? ඒක පසේ බුදුර ඇත්තටම ඇත්තෙත් නැහැ. පිටියක් උන්වහන්සේලාටත් ඒක කරන්නට බැහැ. ඉතින් ඒ විලාවේ භාග්‍යවතුන් වහන්සේ බලනවා සක්කිත රජවරුන්ට, එහෙම නැත්නම් මේ සතර දේවේන්ද්‍රයන්ට දිවි ලෝකේ කාට හරි බ්‍රහ්ම ලෝකේ කාට හරි එහෙම බලනවා. එතකොටත් උන්වහන්සේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේක අහන්න පුළුවන් එකම කෙනා තමයි මම වගේම බුදු කෙනෙක්. මම වගේ බුදු කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන් කියලා උන්වහන්සේ විශ්වය දිහාම බලනවා පින්වතුනි බුදු කෙනෙක් ඉන්නවද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගන්නවා අඤ්ඤං බුද්ධං න අත්තස්සං වෙන තාමත්ම වටිනවා මේ විශ්ව ධාතුව පුරාවට කොහෙවත් තවත් කිසිම බුදු කෙනෙක් නැහැ. මේ අපේ ගෞතම බුදුහාමුදුරුව හැරෙන්න විශ්වයේ තිබෙන සක්වලවල් ගාන ගණන් කරලා කියන්නට බැහැ. ඒ ගණන් කරලා කියන්න බැරි මේ විශ්ව ධාතුව තුල කිසිම බුදු කෙනෙක් පින්ඔතුනි තවත් පහළ වෙලා නැහැ. අපේ බුදුහාමුදුරුව විතරයි පහළ වෙලා තිබෙන්නේ. ඒකට බලන්න අපි ඊ පැත්තින් ගත්තම මොන්නතරම් පින්ඔතුනි වාසනාවන්තද. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පසුව උන්වහන්සේ වගේ බුද්ධ රූපයක් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා ඒ බුදු රූපය වඩම්බනවා. ඒ බුදුරජාන් වහන්සේ වඩිනකොට ඈත දිහාම අර පිළිස් කියනවා අන්න තවත් චන්ද්‍රේක් පායලා කියලා. තව ටිකක් ලං වෙනකොට කියනවා නෑ චන්ද්‍රේක් නෙමෙයි සූර්ය පායලා කියලා. තව ටිකක් ලං වෙනකොට කියනවා නෑ සූර්යෙක් නෙමෙයි දිව්‍ය විමානයක් පහළ වෙලා කියලා. තව ටිකක් ලං වෙනකොට කියනවා නෑ දිව්‍ය විමානයක් නෙමෙයි බ්‍රහ්මීක් කියලා එක බ්‍රහ්මීක් කියලා කියනවා. ඊළඟට තව ටිකක් ලං වෙනකොට කියනවා නෑ බ්‍රහ්මීකුත් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියනවා. ඒ වෙලාවේදී ඕන් සාදුනාද දෙනවා. ඉතින් අර භාග්‍යවතුන් වහන්සේ, ඒ කියන්නේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරන්නේ නැතුව වාඩි වෙනවා. ඇයි ඒ? බුදු කෙනෙක් තවත් බුදු කෙනෙකුට අසමාන නෑ, සමානයි. ඒ නිසා තවත් බුදු කෙනෙක් තවත් බුදු කෙනෙකුට වන්දනා කරන්නට ඕන නැහැ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ විදියට ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විමසද්දී ඒ ප්‍රශ්න ටික අවසානයේදී අර කියන පිරිස ඒ විදියට මාර්ගඵලයන් වලට පත් වෙනවා. ඉතින් අද දවසේ අපිට මීටත් එහා මේ දේශනාව කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඊළඟට පින්වතුනි ඔය සූත්‍රයේ තිබෙන කොටස තමයි ඉතින්ින් පස්සේදී තිබෙන්නේ ඒ දෙවිවරුන්ගේ නම්. ඔය සූත්‍රය ඔබ දකිනවා සිලෝකමනුකස්සාම යත්ත බුම්මා සදස්සිතා යේ සිතාගිරි ගබ්බහරම් පරිසත්තා සමාත්සිතා කියලා භාග්‍යවතුන් වහන්සේ ඊළඟට එතෙන් පටන් ඔය කියන මහා සමාගමට ආපු සියලුම දෙවිවරුන්ගේ බ්‍රහ්මයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ නාම ලේඛනයේ තමයි පින්වතුනි සූත්‍රයේ අවසාන කොටසේදී පැහැදිලි කරලා තිබෙන්නේ. ඉතින් අපි ඉදිරි දවසක් තව දවසක අරගෙන ඔය කියන නාම ලේඛනයත් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මහා සමය සූත්‍ර දේශනාව පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අදින් පස්සේදී එතෙන් පටන් ඔබට මා විශ්වාස කරනවා මේ නිත්නාලිකාවේ සෑම රාත්‍රී දිනයකම ඔබට මේ මහා සමය සූත්‍ර දේශනාව බොහෝම මිහිරි හඬින් ශ්‍රවණය කරන්න අවස්ථාව තිබෙනවා. අදින් පස්සේදී මේ මහා සමය සූත්‍රය ශ්‍රවණය කරනකොට අනවබෝධයෙන් නෙවෙයි, ඥාන විප්‍රයුක්තව නෙවෙයි, ඥාන සම්ප්‍රයුක්තව
අවබෝධයෙන් ඔබට මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ නිසා ඔබට මම මේ දේශනාවේ අවසානයේදී පැහැදිලි කරද්දී කියලා දෙන්නම්. ප්‍රිය හරි වටිනවා භාග්‍යවත් මහන්සේ පවා දේශනා කරලා තිබෙනවා. මේ සූත්‍ර දේශනාව නිවසක සජ්ජහායනා කරනවා නම් ඒ නිවසට හිතාගන්න බැරි ආලෝකයක් පවා උදා වෙනවා. මොකද සාදු මහා රාජිකගෙන දිවි ලෝකේ දෙවි කෙනෙක් පවා පත් කරනවලු මේ සූත්‍ර දේශනාව කරන තැනට ආරක්ෂාවට. ඉතින් දෙවි කෙනෙක් අපේ ආරක්ෂාවට පත් කරගන්න පුළුවන් මහා බලයක් තිබෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාව සියල්ලක්ම දේශනා කරලා අවසන් වුණේන් පස්සේදී ඔබට පුළුවන් පින්වතුනි මේ සූත්‍ර දේශනාව ඔබට හරි වාක්‍ය උච්චාරණයෙන් ඔබට පැහැදිලි කරලා දේශනා කරන්න. ඉතින් එහෙමනම් ඔබට ඒ අවබෝධය ලබා දීමේ අරමුණින් තමයි මේ සූත්‍ර දේශනාව කොටස් කීපයකට කඩලා අපි අද දවසේ තුන්වෙනි කොටස හැටියට මේ දේශනාව කළේ. ඉතින් කොටස් තුනකට කඩලා දේශනා කරා. තව එක කොටසකට විතර ප්‍රමාණවත් වෙන කොටසක් අපිට පැහැදිලි කරන්න තිබෙනවා. ඉතින් ඒ කොටසත් අපි ඉදිරි දවසක දේශනා කිරීමේ අරමුණින් අද දවසේ අපි මේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. නැවතත් ඔබට කියන්නේ මේ සූත්‍ර දේශනාව අරගෙන කියවන්න කියවලා මේ කරුණු ටික අවබෝධ කරගෙන අවබෝධයෙන් ධර්ම මාර්ගයේ යන්න ඔබට මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. එසේ අවබෝධ වේවායේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ අපි ධර්ම දක්ෂිනාවේ ධර්මානුශාසනාව අවසන් කරනවා. අද දවසේ මේ ධර්ම දක්ෂිනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කේමා කුලසූරිය මහත්මිය නම්බර් 173 රිච්මන් කන්දපාර ගාල්ලි පදිංචිතුමිය තමයි දායකත්වයේ දරන්නේ. කේමා කුලසූරිය මෑණියන් සහ වැලිවිති ගොඩ පවුලේ දරුවන් වන කාන්ති සුගත් ප්‍රේමිකා මාන්‍ය සුබසිංහ රාජිතා යන මුණුපුරුමිනි පිරියන් විසින් අද දවසේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අරමුණ වන්නේ කේමා කුලසූරිය මෑණියන්ගේ 84 වන උපන්දිනයට ආශිර්වාදේ කරලා අපි එතුමියට ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දාන්නේ මේ පින්කමේ බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, කායික සුවය, මානසික සුවපත් භාවයේ ලැබේවා, සතවර්ෂාධික කාලයක් ජීවත් වන්නට මේ උතුම් වූ පින අනුමෝදන් වේවායි කිය අපි සාදුක්ගේ ආශිර්වාදේ කරනවා. එවැගේම 2017 ජනවාරි 26 වෙනි දින මිය පරලෝකීය නිකෝලස් වැලිවිතිගොඩ තම ස්වාමි පුරුෂයාන්ට දරුවන්ගේ පියාණන්ට වැලිවිතිගොඩ පියාණන්ගේ කුලසූරිය මෑණියන්ගේ මිය පරලෝකීය දෙමව්පියන්ටත් එඩ්මන් ඔලිවර් බෑනනුවන් ඇතුළු සංසාරගත සියලු මියගේ ඥාතිට පින් අනුමෝදන් කරනවා. අපි හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. ඔවුන්ගේ පරලෝකීය ජීවිතය සුවපත් වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කිය අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම විහාරස්ථානයේ අපවත් වී වදාළ අතිපූජනීය වලස් මුල්ලේ ඥානින්ද නායක ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරලා කල්යාණ මිත්‍ර පිරිසක් සිටියට පින් උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. දේශිකානන් වහන්සේ වන අපටත් සියලු මහා සංඝරත්නයටත් ප්‍රදේශවාසී ලෝකවාසී හැම දිනාටම රට වෙනුවෙන් දායක වූ හැම දිනාටම ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා. කේමා කුලසූරිය මෑණියන්ට පුතුණුවන්ගේ දිනවරුන්ගේ සහ කුණුකුරු මිනිපිරියන්ගේ පවුල්වල සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ සිදු කරගත් උදාර බලයේ හැම දිනාටම සිනහම් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබත් හැම දිනාටම විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර පිරිසක්සේ නිත්නාලිකාවේ සභාපතිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ හැම දිනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ තවත් චිරාත් කාලයක් සාසනික මෙහෙවරක් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන ප්‍රාර්ථනාවෙන් ඔවුන්ටත් ප්‍රාණි ඔවුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටම දායකත්වය කරපු ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් සපසයිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා උඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාවකං.